අද ඔබලට කියල දෙන්න යන්නේ ඇතුම රෝගය සඳහා කරනු ලබන දේශීය ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳවයි. අද වන විට ශ්වාස රෝගය හෙවත් ඇදුම, ඊලය, ඉලප්පුව කියන නම්වලින් හඳුන්වනු ලබන ශ්වසන රෝගය ගොඩක් දෙනෙක් තුළ දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එයට බොහෝ විට හේතු වී ඇත්තේ දැඩි ලෙස දූෂණය වී ඇති පරිසරයත්, ආසාත්මික ආහාර පාන පරිභෝජනයත්, නොසීකිලිමත් ජීවන රටාවන්ය. සාමාන්‍යයෙන් ප්‍රතික්ෂාව සෑදුණු විට නොසිලිකිලිමත් වීම නිසාද මේ ශ්වසන රෝගය හෙවත් ඇතුම රෝගය හඳුන්වන්න පුළුවන්. ශ්වාස නාලිකා පටු වී ආශ්වාස ප්‍රාශ්වාසයට බාධා ඇති වී සෙමේ පදාර්ථ පෙනහළුවල ඒකරාශී වී ආශ්වාස කළ වාතය පිට කිරීමට අපහසු වීම ඇතුම රෝග ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම වියලි කැස්ස, දෑලවර වේදනා, හුස්ම ගන්නා විට මෙන්ම පිටකරන විට රොං රොංගා ශබ්දයක් ඇතිවීම හඳුන්වන්න පුළුවන්. මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන අවධානයක් යොමු කළ යුත්තේ ආසාත්මිකතාව වළක්වා ගැනීමටයි. ඒ කියන්නේ දූවිලි, දුම්, සතුන්ගේ මවිල්, මල් රේණු, සීතල ජලය, සෙම වඩවන ආහාර පාන වලින් වැළකී සිටීමට ඔයා වගපලා ගන්න ඕනේ. ප්‍රථමයෙන්ම රෝගියාට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමටද පහසු කරන්න ඕනේ. ලුණු දියර ටිකක් හෝ කුප්පමේනියක් වල යුෂට මීපැණි දමා පොවා වමනය කරවීමෙන් දූෂිත වූ සෙම බැහැර කරවීමට හැකියාව පවතිනවා. ඒ වගේම පාවට්ටා කොළ මිටක්, තම්බා, දුම් ඇල්ලීමෙන් සෙම බුරුල් වී පිට වී යනවා. කොලෙස් ලෙස්මා, බටුතෙල් වැනි තෙලක් පපුවේ, පිටේ, බෙල්ල දෙපස ආලෝප කරන්න ඕනේ. ඉන් බින්දු පහක් පිටිසීනි දමා ආහාරයට ගැනීමෙන්ද මෙම රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන්. ඒ වගේම ඉඟුරු අලයක් පිටිකපා සීනි මිශ්‍ර කර ආහාරයට ගන්න දෙන්න පුළුවන්. තවද ආඩුතෝඩා දළු, නිකදළු, බට දළු, කිරි අඟන දළු, අමු ඉඟුරු, සුදුලූණු කියන ඖෂධ කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට බුද්ධරාජ කල්කය මදටියක් පමණ දියකර පානය කිරීම මගින්ද ඇතුම රෝගය හෙවත් ශ්වාස රෝගයෙන් මිදීමේ හැකියාව ඔබට පවතිනවා. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත්තරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.